අපි හැම කෙනෙක්ම දන්නවා මේ වන විට රට පුරා විශාල විරෝධතා රැල්ලක් රට පුරා ක්‍රියාත්මක වෙනවා මේ වන විට. මොකද සෞඛ්‍ය ක්ෂේත්‍ර විදිහට වෛද්‍යවරුන් විදිහට අපි මේ වෙලාවේ මාස ගණනක් මුළුල්ලේ අපි දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටියා රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලොකු බිඳවැටීමක් විශාල බිඳවැටීමක් ඉදිරියේදී සිද්ධ වීමට නියමිතයි. මාස ගණනක් මුළුල්ලේ අපි හඬ නගනවා කියන්න තියෙන තැන් හැමතැනකටම අපි කියනවා ලියන්න තියෙන හැමතැනකටම අපි ලියනවා. නමුත් මේ වන විට අපිට ඒවට ප්‍රතිචාරයක් යහපත් ප්‍රතිචාරයක් මේ වෙනකතෙක් අපිට දකින්නට නැහැ. ඖෂධ හිඟය කියන එක මාස ගණනක් මුළුල්ලේ ලංකාවේ සෑම රෝහලකම අස්සක් මුල්ලක් නැර ඒ රෝහල් වලට එන ඒ දුගී දුප්පත් රෝගීන් අනන්ත ප්‍රමාණ දුක් ගැහැටක් විඳිනවා ඖෂධ හිඟකම නිසා. නමුත් මහජනතාව මේ දුක් විඳින මේ ඔවුන්ගේ දුක් අඳෝනාව සෞඛ්‍ය ඇමති වේවා ඉන් ඉහළ නිලධාරීන් වේවා ඒ කිසිම පාලකයෙකුට මේ මහජනතාවගේ හඬ මහජනතාවගේ දුක් ගැනවිල්ල ඔවුන්ට පේන්නේ නැහැ ඔවුන් දකින්නේ නැහැ. ඖෂධ හිඟකම අපි මාස ගණනක් තිස්සේ කතා කරාට අපි හඬ නැගුවට මේ වෙනකන් අපිට ඒකට ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ඒ වෙනුවෙන් කිසිම ආකාරයේ යහපත් ක්‍රියාපිළිවෙලක් අනාගතයේ මේ විසඳන ක්‍රමවේදයක් මේ වෙනතෙක් ඔවුන් අඳුනාගෙන නැහැ. එතනින් නවතින්නේ නැහැ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. ඖෂධ වලට අමතරව මානව සම්පතේ විශාල හිඟයක් ඉදිරියේදී ඇති වෙන බව අපි පුන පුනා මාධ්‍ය හමුවලින් කිව්වා ලිඛිතව සහ වාචිකව කියන්න අවශ්‍ය සියලුම පාලකයන්ට බලධාරීන්ට දන්වලා තියෙනවා. නමුත් එය තඹ දොයිතුවකට මේ වෙනතෙක් මායිම් කරන්නේ නැහැ. රට තුල වෛද්‍යවරුන් වේවා අනිත් වෘත්තිකයින් වේවා ඔවුන්ට රට තුල වාසය කරන්නට බැරි වාතාවරණයක් නිර්මාණය කළා. ඔවුන්ගේ සැලැස්ම වෙලා තියෙන්නේ මේ රට තුලින් සබුද්ධික උගත් විද්වතුන් මේ රට තුලින් එළවා දැමීම. එහි කුමන්ත්‍රණයක එක් පියවරක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. මේකේ ප්‍රතිඵලය ඖෂධ නැති රෝහල් වල වෛද්‍යවරුන් ඇතුළු අනිත් කාර්ය මණ්ඩලය හෙදියන් ඇතුළු අනිත් කාර්ය මණ්ඩලය එම රෝහල් වලින් නික්ම ගිය වෙලාවට මේ රටින් හැරදාලා ගිය වෙලාවට මානව සම්පත නැති වෙච්ච තැනක ඖෂධ නැති රෝහලක රෝගීන්ට මහජනතාවට අත්වන ඉරණම අපි පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ මෙච්චර විනාශයක් මෙච්චර අර්බුදයක් රට තුල නිර්මාණය වෙලා තියෙන කොටත් සෞඛ්‍ය ඇමති ඇතුළු ඒ පාලකයෝ මරණින් දෙන්නේ. ඔවුන්ට මේක දැනෙන්නේ නැහැ. ඔවුන් ළඟ මේවට පිළිතුරු නැහැ. මේවා සාකච්ඡා විතරක් ඔවුන් තියනවා. දවස ගානේ වට සාකච්ඡා තියනවා. නමුත් පිළිතුරු නැහැ. එදා තිවිච්ච සෞඛ්‍ය අර්බුදය, ඖෂධ අර්බුදය, මානව සම්පතේ අර්බුදය අද දවසෙත් තියනවා. ඒක හෙට දවසේ තව තවත් තීව්‍ර වෙන එකයි වෙන්නේ. මේ ප්‍රශ්නය මෙනම් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ ඉදිරියට එන බිඳවැටීම විශාල කඩාවැටීම රජයේ වෛද්‍යාරංග සංගමයේ දිගින් දිගටම ප්‍රකාශ කරා. නමුත් ඒකට අපි දැක්කේ නැහැ ප්‍රතිචාරයක්. ඔවුන් ඒ වෙනුවෙන් ඔවුන් එළියට එන්නේ රටේ තියෙන මූල්‍ය ප්‍රශ්නයක් එනම් රටේ ආර්ථිකය කඩාවැටලා තියෙන්නේ රටේ ඩොලර් නැ දහසක් ඔවුන්ගේ දුක් ගැනවිලි තමයි ඒ වෙනුවෙන් ඉදිරියට එන්නේ. මේකට ඔවුන් නියමාකාරයේ නිසි පිළියමක් මේ වෙනතෙන් ඔවුන් අඳුරාගෙන නැහැ. ඔවුන් අරන් එන එකට හොඳ උත්තරයක් මොකද්ද? අරන් එන හොඳ උත්තරේ ඒකට අරන් එන උත්තරේ තමයි එම වෘත්තිකයින්ට විරුද්ධ බදු ගහන්න. මේක තමයි ඔවුන්ගේ විසඳුම. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ විදිහට කඩාවැටෙද්දී ඔවුන්ගේ විසඳුම වෘත්තිකයින්ට විරුද්ධව බදු ගහන්න. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බදු ගෙවන එක නෙමෙයි. රටේ බදු ගෙවන්න මේ වෘත්තිකයෝ එදා ඉඳන් බදු ගෙවීම අවශ්‍ය බදු ගෙවීම කරනවා. නමුත් අපිට ගැටලුව තියෙන්නේ මේ අරන් ඇවිල්ලා තියෙන මේ අසාධාරණ අත්තනමෝතික බදු ප්‍රතිපත්තිය කිසිම ආකාරයේ මේ මොවුන් අඳුරාගෙන තියෙන මේ ගැටලුවට විසඳුමක් නෙමෙයි. මේකෙන් වෙන්නේ මේ වෙනතෙක් මේ රටේ රැඳිලා මේ රටේ තමන් ඉගෙනගත්ත දෙයින් මේ රටේ මහජනතාවට සේවයක් කරන්න ඕන කියලා හිතාගෙන මේ රටේ රැඳිලා ඉන්න වෘත්තිකයෝ තව තවත් පෙළලා ඔවුන්ව මේ රටෙන් එළවා දමන්න අවශ්‍ය පිඹුරුපත් ඔවුන් සකස් කරනවා. අපි දිගින් දිගටම කිව්වා මේ අරන් ඇවිල්ලා තියෙන බදු ප්‍රතිපත්තිය තියෙන ප්‍රශ්න මේ එකක්වත් ඔවුන්ට ඇහෙන්නේ නැහැ, ඔවුන්ට දැනෙන්නේ නැහැ, ඔවුන්ගේ සාකච්ඡා විතරයි මේවට විසඳුන්නේ. මේ රටේ අපි හැම කෙනෙක්ම දන්නවා උද්ධමනය දවසින් දවස ඉහළ යනවා. බාණ්ඩ වියදම දෙතුන් ගුණයකින් ඉහළ ගිහිල්ලා, ඖෂධ මිල දෙතුන් ගුණයකින් ඉහළ ගිහිල්ලා මේවැ පාලනයක් නැහැ. රටේ වියදම දෙතුන් ගුණයකින් ඉහළ යද්දී ඔවුන්ට එම රටේ වැඩ කරන වෘත්තිකයන්ගේ වැටුප් වැඩ කිරීමේ ක්‍රමවේදයක් නැහැ. එතකොට වියදම එක පැත්තකින් ඉහළ යනවා, අනිත් පැත්තෙන් වැටුප් ආදායම් ඒ ආකාරයෙන්ම එම් මට්ටමේම තියෙනවා. එහෙම නැත්නම් තව තවත් පහළ වැටෙනවා. මොකද ව්‍යාපාර ක්ෂේත්‍රයේ කඩාවැටීමක් තියෙනවා. මෙහෙම තියෙන රටක ඔවුන්ගේ තියෙන ඔවුන්ට පේන එකම විසඳුම බදු. ප්‍රශ්න තියෙන්නේ මේ බදු දැල කොයිතරම් සමානාත්මකතාවයෙන් ඔවුන් එළනවද කියන එක. අපි
දැනුවත් වෙලා තියෙන ආකාරයට රටේ බදු අය කරගත්තු පිරිසගෙන් 30%ක් පමණයි ඔවුන්ගේ බදු දැලට අහුවෙන්නේ. 70%ක් මේ බදු දැලට අහුවෙන්නේ නැහැ. මොකද හේතුව ඒ 70%ට තියෙන නිදහසට කාරණේ. ඔවුන්ට තියෙනවා දේශපාලන හිතවත්කම්. දේශපාලනගේ නෑදෑ හිතමිතුරන්, ඔවුන්ගේ ගජමිතුරන්, ඔවුන්ගේ සෙවනේ හැදෙන වැඩෙන එම ව්‍යාපාර සමහරලාට බිලියන ගණන් වලින් කෝටි ගණන් වලින් හොයන ව්‍යාපාර මේ බදු දැලට අයිති වෙන්නේ නැහැ. මේ බදු දැලට අයිති වෙලා තියෙන්නේ අර මාසේ පඩිය ගන්න වැටුප්පතක් ලබන එම වෘත්තිකයන් විතරයි. මේකෙන් තව තවත් මේ වෘත්තිකයන් බිත්තියට හේතු කරලා ඔවුන්ගේ බෙල්ල මිරිකලා බදු අය කරලා මොවුන් බලාපොරොත්තු වෙනවා මේ රටේ ආර්ථිකය ගොඩ දාන්න. පුදුමාකාර ප්‍රතිපත්ති. ඊට අමතරව අපිට තියෙන ගැටලුව මේ බදු වල තියෙන පාරදෘශ්‍යභාවය. රටක බදු අපි දකින දේ තමයි ඕනම සංවර්ධිත රටක ඍජු බදු වැඩි කරනවත් සමගම ඔවුන් ඒට වක්‍ර බදු අඩු කිරීමක් සිදු වෙනවා. නමුත් මේ රටේ මේ බදු ප්‍රතිපත්තිය හරහා ඔවුන් ඍජු බදු වැඩි කරනවට අමතරව වක්‍ර බදුත් වැඩි කරනවා. එයින් අපිට තේරෙන්නේ නැහැ ඍජු බදු වැඩි කළා වක්‍ර බදුත් වැඩි කළා මේකෙන් බදු ගෙවන මිනිස්සුත් පීඩාවටපත් වෙනවා. ඊට අමතරව ඒකෙන් සාමාන්‍ය මහජනතාවට ලැබෙන ප්‍රතිලාභයකුත් නැහැ. එහෙනම් මේකේ ප්‍රතිලාභය කවුද භුක්ති විඳින්නේ? මේ අය කරන බදු වලින් ප්‍රතිලාභය භුක්ති විඳින සීමිත කොටසක් ඉන්නවා. අපි කියනවා සුඛ විහරණය, ඔවුන්ගේ සුඛිත මුදිත වෙච්ච ජීවිත ඔවුන් තව තවත් සුඛිත මුදිත කරගන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි දකින්න අවුරුදු 75ක් මුළුල්ලේ මේ රට මේ විදිහට විනාශයක් කරා අරගෙන ගිය පාලකයන් අදටත් ඔවුන්ගේ ගමන, ඔවුන්ගේ ඒ ව්‍යාපාර තවදුරටත් නවත්තලා නැහැ. ඔවුන්ට පේන්නේ නැහැ මේ රට තුල සිදුවන බදු වංචාවන්. ඔවුන්ට පේන්නේ නැහැ මේ රට තුල සිදුවන මූල්‍ය වංචා. මේ වෙනකොට අපි හැම කෙනෙක්ම දන්නවා පාර්ලිමේන්තු ආර්ථික ස්ථායිකරණ කමිටුවේදී ඔවුන් සාකච්ඡා කරනවා රටට අය වෙන්න ඕන බදු මුදල් තියනවා කියලා මිලියන 700ක්. කාටද මේවා කියන්නේ? අපිට. අපි මොකද්ද කරන්නේ? ඒ ඔවුන් කියනවා නංගන් සහිතව ඔවුන් ඔප්පු කරන්න පුළුවන්ලු බිලියන 200ක් අය කරගන්න තියනවා කියලා. ඒ 700න් ඐඩෙන්ටිෆයි කරලා නැත්තම් හඳුනගෙන තියනවා බිලියන 200ක් අය කරගන්න පුළුවන් කියලා. කාටද කියන්නේ? අපිට කියන්නේ. අපි මොකද්ද කරන්නේ? පාර්ලිමේන්තුවක් තියෙන්නේ, පාලකයෝ ඉන්නේ මේවට. මේවා අපිට කියලා වැඩක් නැහැ. මේවා වචන විතරයි. මේක ක්‍රියාත්මක කරන්න තමයි මහජනතාව මහජන ඡන්දයෙන් පාලකයෝ පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ. නැතුව මෙතන වංචාව තියෙනවා කියලා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා බොරුවට ප්‍රකාශනිකුත් කරන්න නෙමෙයි. ඊට අමතරව අපි දන්නවා බදු වංචා විදියට විගණන වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. සීනි බදු වංචාව බිලියන 15, බදුම් කර වංචාව බිලියන 11. ඊට අමතරව හෙජින් ගිවිසුම් වලින් වෙච්ච රටට වෙච්ච පාඩුව බිලියන 10ක්. මේවා මුදල් නෙමෙයිද? මේවා තමයි මුදල්. මේවා තමයි එකතු කරගන්න ඕන. මේ තුලින් තමයි මේ රට මේ අගාධයට වැටලා තියෙන රට ගොඩ ගන්න තියෙන ක්‍රමය. නමුත් මේවා පේන්නේ නැහැ. මේවා දැනෙන්නේ නැහැ. මේ පාලකයෝ නිදි. ඔවුන්ට පේන එකම දේ මේ වෘත්තිකයන්ගේ ඔවුන්ගේ වැටුප්පත පමණයි. ඒක විතරයි ඔවුන්ට පේන්නේ. මිරිකන්න වෙන්නේ වෘත්තිකයන්ගේ බෙල්ල, වෘත්තිකයන්ගේ බොටුව මිරිකලා ගන්න පුළුවන් දේ අරගෙන ඔවුන්ගේ වංචාවල් දූෂණ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ඔවුන්ගේ හෙංචයියන්ගේ ඔවුන්ගේ ව්‍යාපාර තව තවත් වර්ධනය කරලා මේ රට විනාශ කරන්න ඒකේ සැලැස්ම තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නවා මේ වෙන විට ලංකාවට අපනයන විදිහට ගෙනල්ලා නැති ආදායම ඩොලර් බිලියන 52ක් කියලා ප්‍රකාශ කරන පාර්ලිමේන්තුවේ. නමුත් මේවා අපිට කියලා වැඩක් නැහැ. පාලකයෝ ඉන්නේ ඒවට අවශ්‍ය විධිවිධාන, ඒවට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒකට තමයි පාලකයින් ඉන්නේ. නමුත් ඔවුන් ඒවා පාර්ලිමේන්තුව ඇතුලේ සාකච්ඡා කරනවා දවස ගානේ. සාකච්ඡා විතරයි. ප්‍රතිඵල නැහැ, අය කර ගැනීමක් නැහැ, ඒවට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙතන තමයි තියෙන අපිට ගැටලුව. ඉතින් අපි දිගින් දිගටම කියන්නේ එකයි, මේ රටේ බදු ගෙවලා අපි දන්නව රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. වෘත්තිකය විදියට අපි ලෑස්ති. අදටත් මේ ලංකාවේ රැඳිලා ඉඳගෙන රට ගොඩ ගන්න, මේ රට යහපත් තත්ත්වයට පත් කරන්න කැමති වෘත්තිකයෝ තමයි මේ විදියට ඇවිල්ලා හඬනගන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වෘත්තිකයෝ විදියට අපි බදු ගෙවලා රට ගොඩ ගන්න කැමති වුණාට අපේ පටි තද කරගන්න කිව්වට අපි දකින්නේ නැහැ මේ පාලකයෝ පටි තද කරගන්නවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ වෘත්තිකයින්ගේ සහ සාමාන්‍ය මිනිස්සුන්ගේ පටි තද කරන්න විතරයි. ඔවුන්ගේ පටි තද කරගැනිල්ලක් නැහැ. ඔවුන්ගේ වාහන රත පෙළපාලි යනවා දවස ගානේ. අඩු කරගන්න එපා රත පෙළපාලි. මහජනතාවට, වෘත්තිකයින්ට තමන්ගේ රැකියාවට යන්න සලාක ක්‍රමයට පෙට්‍රල් දෙන්නේ. නමුත් ඔවුන්ට සලාක ක්‍රමයක් නැහැ. ඔවුන්ට අවශ්‍ය පෙට්‍රල් ලීටර 500ක් දෙන වාහනයකට. මේ නාස්ති කරන්නේ රටේ මහජනතාවගේ මුදල්, වෘත්තිකයින්ගේ අය කරගන්න මුදල්. රටක් දියුණු කරන්න නම් අපි විතරක් පටි තද කරන් හරියන්නේ නැහැ. මහජනතාව විතරක් පටි තද කරන් හරියන්නේ නැහැ. පළවෙනි දේ, නායකයෝ, පාලකයෝ
පටිතත කරම් පෙන්වන්න. අපි මෙන්න මෙහෙමයි නාස්තිය දූෂණය නවත්තන්නේ. එහෙනම් නායකයෝ පාලකයෝ ආදර්ශමත් වෙන්න ඕන. ආදර්ශමත් නැති නායකයෝ පාලකයෝ ඉන්න රටක බලාපොරොත්තු වෙන්න එපා. එයින් පල්ලා ඔවුන්ගේ පෙළගැස්ම රට සංවර්ධනය කරන්න පළවෙනි පියවර තියන්න නායකයෝ පාලකයෝ විදියට ඔබේ පටිතද කරගන්න. ඊට පස්සේ අපි ලෑස්ති අපේ පටිතද කරගන්න. ඒක තමයි ආදර්ශයෙන් පෙන්වන්න ඕන. එහෙම නැතුව බොරුවට එක එක ප්‍රකාශනිකුත් කරන්න එක එක ප්‍රතිපත්ති ගෙනල්ලා මෙතෙන්ට වැඩක් නැහැ. මේ බදු ප්‍රතිපත්තියක් නෑ රටේ. වරින් වර එනේන පාලකයෝ අවුරුදු 4න් 5න් එනේන පාලකයෝ ඔවුන්ට අවශ්‍ය විදියට අලුතෙන් බදු ප්‍රතිපත්ති හදනවා. එක වෙලාවකට බදු දානවා, තව වෙලාවකට බදු අයින් කරනවා, ආයි බදු දානවා. මේ වයින් වෙන්නේ බදු ප්‍රතිපත්තියක් නැති රටක බිලියන ගණන් වංචාවන් වෙන රටක අපි සංවර්ධනයක් දියුණුවක් බලාපොරොත්තු වෙනවා. පහුගිය කාලේ මේ ප්‍රතිපත්තියක් නැති බදු නිසා ඔවුන්ට වෙච්ච අලාභය බිලියන 1100ක් මේවට වග කියන්න ඕන කවුද? අපි දේවල් තීන්දුව తీරන ගත්තේ නෑ. ඒවට තීන්දුව తీරන ගත්ත මිනිස්සු අද නිහඬයි. ඔවුන්ගේ ඔවුන් කොහෙද? ඒ තීන්දුව తీරන ගත්ත තැනින්ම දැන් ඉඳන් කියනවා මෙන්න මෙච්චර පාඩු වෙලා ඒක නිසා දැන් බදු අය කරගන්න වෙනවා වෘත්තිකින්ගේ. ලෑස්ති වෙලා නැහැ වෘත්තිකයෝ. ඔබේ අමනුවන මොවුන්ගේ දිරි දැක්මක් නැති ක්‍රමවලට උත්තර විදියට නැත්තම් ඔවුන්ගේ බිල්ල විදියට වෘත්තිකයෝ බදු ගෙවන්න අපි ලෑස්ති නැහැ. තේරුම් ගන්න ඔබගේ අදූර්ෂදර්ශී පාලනය නිසා ඒකෙන් පීඩාවටපත් වෙලා තියෙන වෘත්තිකයෝ ඒකේ අවසාන ප්‍රතිඵලය පීඩාවටපත් වෙන්නේ මහ ජනතාව. හෙට දවසේදී අපි රජේ වන්දාරගේ සංගමයේ විදිහට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යනවා. පැය 24ක් හෙට උදෑසන 8:00 සිට බ්‍රහස්පතින්දා උදෑසන 8 දක්වා පැය 24ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යනවා. මේක යන්නේ මහ ජනතාව පෙළන්න නෙමෙයි. මේකෙදි අපිට තියෙන හයිය අපිට තියෙන ක්‍රමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ධනවන්න පාලකෙන්ට අපේ ශක්තිය තේරුම් ගන්න මහ ජනතාව විදියට අපි බොහොම කාරණිකව ඉල්ලනවා. මේක කිසිම විදියක රෝගී ජනතාවවත් මේ දුකී දුප්පත් පීඩාවට පත් වෙලා ඉන්න මේ මහ ජනතාව පෙළන්න නෙමෙයි මේ අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය. බුදියන් ඉන්න පේන්නේ නැති ඇහෙන්නේ නැති මේ ස්පර්ශ දැනෙන්නේ නැති පාලකෙන් අවදි කරන්න මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයත් එක්ක හෙට දවසේ සිව් දෙසින් එනවා වෘත්තීය වේදින් කොළඹට. ලෑස්ති වෙන්න එපා. ඒ ගඟ නවත්තන්න, ඒකට ගල් පෙරලන්න. අපි ආරක්ෂක අංශ වලට කියනවා, පොලිසියට කියනවා, ත්‍රිවිධ හමුදාවට කියනවා, ඔබ ආරක්ෂාව සපයන්න ඕන. එන පිරිසට නැතුව එන පිරිසට බාධා කරන්න, එන බස් නවත්තන්න, එන පිරිසගෙන් ප්‍රශ්න කරන්න නෙමෙයි. ඔබ සැලසිය යුත්තේ ආරක්ෂාව එන වෘත්තිකෙන්ට. තේරුම් ගන්න මේ රටේ අනාගත පැවැත්ම ඒ වෘත්තිකෙන් පමණයි. එහෙම නැතුව දැක්මක් නැති නුවණක් නැති පාලකෙන් මත නෙමෙයි රටේ අනාගතය තීරණය වෙන්නේ. ආරක්ෂක අංශ විදියට ඔබගේ යුතුකම ඔබගේ රාජකාරිය මේ අහිංසක මහ ජනතාවට මේ නිරායුධ පිරිසට ආරක්ෂාව දීම. නැතුව කොහෙවත් ඉන්න වැලි ජාවාරංකාරයන්ට එතනෝල් කුඩු ව්‍යාපාරිකයන්ට ඉන්න ඔවුන්ට ආරක්ෂාව දීම නෙමෙයි මේ අහිංසක නිරායුධ මහ ජනතාවට මේ වෘත්තිකයන්ට හෙට දවසේ ආරක්ෂාව සැපයීම ඔබේ රාජකාරිය. තේරුම් ගන්න හෙට අපි එන්නේ නිරායුධ. අපිට දේශපාලන පක්ෂයක් නැහැ. අපි නිර්පාක්ෂිකයි. අපි මේ එළියට එන්නේ මහ ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ හඬ දුකටපත් වෙලා ඉන්න මහ ජනතාව වෙනුවෙන් ඔවුන්ට නගන්න බැරි හඬ වෘත්තිකයෝ විදියට. වෘත්තීය සමිති 40ක් ඉතිහාසයේ කවරදාකවත් එකතු වෙලා නැති, එක මේසක වාඩි වෙලා නැති වෘත්තීය සමිති 40ක් විදියට එකවන්ව හෙට නැගී සිටිනවා. හෙට පෙන්නන්නම් වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුයේ හයිය ඔවුන්ගේ ශක්තිය. හෙට දවසේ ඔබට දැක බලා ගන්නට පුළුවන්. පාලකයන් පරීක්ෂා කරන්නේ වෘත්තීය සමිති එකමුතුයේ ශක්තිය නම් හෙට බලා ගන්න. වෘත්තීය සමිති එකමුතුයේ ශක්තිය හෙට ඔබට පෙන්වන්නම් විද්වත් වෘත්තිකයන්ගේ එම එකමුතුයේ ශක්තිය. ඉතින් හෙට දවසේදී මෙම පැවැත්වෙන රැලියට සියලු දෙසින්ම සියලුම වෘත්තිකයන්ට ආරාධනා කරනවා. එයට සහභාගී වෙලා ඔබගේ මෙම අත්නෝමතික අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි, මෙම අදූරදර්ශී පාලකයන්ගේ මේ ගමනට එරෙහි ඔබේ විරෝධතාව දක්වන්න හෙට එකතු වෙන්න. එතෙන්දී අපේ හඬ ඔවුන්ට පෙන්නමු. ඇහෙන්නේ නැති දෑ ඔවුන්ගේ දෙසවන් විවර කරමු. පේන්නේ නැති ඔවුන්ගේ දෑස් විවර කරමු. ඔවුන්ට හෙට තේරෙන්නේ නැත්තම් එයින් එහාට ගිය පියවර හෙට අපි තීරණ ගන්නවා. එයින් එහාට අපි කුමක්ද කරන්න කියලා. බොහොම ස්තුතියි.